පවුල් 25කට වටිනා ගෘහ අලංකරණ කට්ටල දිනා ගන්න අවස්ථාවක්. ආපිකෝ ක්‍රිස්මස් සුපර් ෂොප. තුන්වන තරගයේ ලෙස හම්බන්තොට පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දමුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දු ආරවිස් අවසානයේදී කඩලු 9ක් දැවී ලකුණු 121ක් රැස් කිරීමට සමත් වුණා. ජෝඩන් කොෂ් ලකුණු 42ක් රැස් කළ අතර මහීෂ් තීක්ෂණ සහ විජේකාන්ත් වියස්කාන්ත් කඩලු 3 බැගින් දවා ගත්තා. ලකුණු 122ක ඉලක්කයක් හඹා යාමට පිටේට පිවිසි ජෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දු ආර 15යි පන්දු 4ක් අවසානයේ එක් කඩුලක් පමණක් දැවී ජයග්‍රහණයේ සීමාව පසු කර ගියා. මේ අතර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයකදී කලඹ ස්ටාර්ස් කණ්ඩායම ලකුණු 109කින් පරාජය කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු පන්දුවට පහර දුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දු ආරවිස් අවසානයේ එක් කඩුලක් දැවී ලකුණු 199ක් රැස් කරගත්තා. ලකුණු 201 ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාමට පිටේට පිවිසි කලඹ ස්ටාර්ස් කණ්ඩායමේ පිටිකරුවන් මනාව පාලනය කිරීමට කැන්ඩි පන්දු යවන්නන් සමත් වුණා. තරගයේ 6 වෙනි පන්දු වාරයේදී ක්‍රියාත්මක වූ කැන්ඩි නායක වනිදු හසරංග කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තා. ඒ LPL ඉතිහාසයේ පළමු කඩුලු ත්‍රිත්වය. කලඹ පිලට පන්දු වාර 14යි පන්දු 3කදී සිලෝ දෙන දැවි රැස් කරගත හැකි වූයේ ලකුණු 90ක් පමණයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.